ඉන්දියාව සමග පැති දෙවන පන්දුවර 2020 තරගයෙන් ලකුණු 16ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග තුනක යුතු 2020 තරගාවලිය තරග එකට එකක් ලෙසින් සම තත්වයට රැගෙන ඒමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. පුණේහිදී පැති තරගයේ කාසේ වාසදෙනු ඉන්දියාව පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා. ඒ අනුව පිටේට පිවිස ශ්‍රී ලංකා පිටිකරුවන් නියමිත පන්දුවර 20 අවසන් කළේ කඩුලු 6ක් දැවි ලකුණු 206ක් ලබා ගනිමින් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියා කණ්ඩායම නියමිත පන්දුවර 20 අවසානයේදී කඩුලු 8ක් දැවි ලබාගත්තේ ලකුණු 190ක් පමණයි. මේ අතර අද තරගයේදී දසුන් සානක වාර්තා රසක්ම පිහිටුවීමට සමත් වී තිබෙනවා. දසුන් සානක ක්‍රීඩා කළ විශිෂ්ට ඉනිමත් සමගින් ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයා බවට අදපත් වුණා. දසුන් සානක මේ වන විට ලකුණු 320ක් ඉන්දියාවේදී ලබා ගැනීමට සමත් වී තිබෙනවා. ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 305ක් ලබා ගනිමින් මෙහි දෙවන ස්ථානයේ රැඳී සිටින අතර කොදෙව් ක්‍රීඩක නිකලස් පූරාන් ලකුණු 279ක් ලබා ගැනීමට සමත් වී තිබෙන්නේ තුන්වන ස්ථානයටපත් වෙමින්. මේ අතර අද තරගයේ වීරයා සම්මානය දසුන් සානක දිනා ගැනීමට සමත් වීමත් සමගින් 2020 තරගවලදී වැඩිම වාරයක් තරගයේ වීරයා සම්මානය දිනාගත් ශ්‍රී ලංකා නායකයා බවට අදපත් වුණා. දසුන් සානක මේ වන විට තරග තුනකදී නායකයා ලෙසින් තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා. මහේල ජයවර්ධන ලසිත් මාලිංග සහ කුමා සංගක්කාර මීට පෙර අවස්ථා දෙක බැගින් තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා. මේ අතර දසුන් සානක අද රැස් කළ වේගවත් අර්ධ ශතකය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු රැස් කළ වේගවත්ම අර්ධ ශතකය බවට පත් වී තිබෙනවා. ඒ අනුව දසුන් සානක අද ලකුණු 50 වාර්තා කළේ පන්දු 20කින්. මීට පෙර මහේල ජයවර්ධන සහ කුමා සංගක්කාර පන්දු 21කදී ලකුණු 50ක් වාර්තා කර තිබෙනවා. තවද ඉන්දියාවට එරෙහිව T20 තරගවලදී වැඩිම 6 පහරවල් සංඛ්‍යාවක් එල්ල කළ නායකයා බවට පත් වීමට දසුන් සානක සමත් වුණා. දසුන් සානක මේ වන විට 6 පහරවල් 17ක් එල්ල කිරීමට සමත් වී තිබෙනවා. එංගලන්ත කණ්ඩායමේ හිටපු නායක ඊයන් මෝගන් 6 පාර 16ක්ද කොදෙව් පිටිකරු කිරන් පුලාද්ද මීට පෙර 6 පාරවල් 16ක් කෙල කිරීමට සමත් වී තිබෙනවා. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ ක්ලික් කරන්න.